ළමයි. ආයුබෝවන් මැඩම්. මැඩම් මයි. ආයුබෝවන් දොළපුතාලා හැමෝටම අද දවසේදී දොළපුතාලා එකතු වෙලා ඉන්නේ හයි ශ්‍රේණිය ඉතිහාසය පන්තියත් එක්ක.
අපි සාකච්ඡා කරමින් හිටියේ ලෝකේ පැරණි ශිෂ්ටාචාර කියන තුන්වෙනි පාඩමේ අපි සාකච්ඡා කරා මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ගැන. අද දවසේදී පුතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැන. අපි කතා කරානේ ගංගා නිම්න ආශ්‍රිතව ලෝකයේ බිහිවෙච්ච ඉපරණ ශිෂ්ටාචාර හතරක් ගැන මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ඉන්දු නිම්නය එතකොට මිසර ඒ වගේම චීන ශිෂ්ටාචාරය කියලා. ඒ අතරින් අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ශිෂ්ටාචාරය තමයි මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියලා කියන්නේ. හැමෝටම මාව ඇහෙනවද ස්ක්‍රීන් එක පේනවද හැමෝටම? හෑන්ඩ් මාක් එකක් දාන්න බලන්න. लोक सिद्धियम शिष्टाचार आयात इंडिया पाकिस्तान अफगानिस्तान मेन मे रटवा तुनटम दिन शिष्टाचार අයත්ලා තියෙනවා. ඒකට හේතුව පසු කාලීනව මේ ප්‍රදේශය රටවල් වලට අයති ප්‍රදේශයක් බවට මේ රටවල් තුනටම අයති ප්‍රදේශයක් බවට පත්වීම තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. මුල් කාලීනව නම් මේ ඉන්දුනිම ශිෂ්ටාචාරය ඇතුනේ සම්පූර්ණයෙන්ම වගේ ඉන්දියාවට. ඉන්දුනිම ශිෂ්ටාචාරයේ පිහිටීම සහ ව්‍යාප්තිය කොහොමද කියලා අපි කතා කරමු. ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ පිහිටීම එහෙමත් නැත්නම් ව්‍යාප්තිය මොන විදිහටද සිද්ධ වෙලා තිබුණේ? මේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය වයඹදිග ඉන්දියාව ප්‍රදේශයේ තමයි විශේෂයෙන්ම විහිදිලා පැතිරිලා තිබුණේ. මොන ගංගාව ආශ්‍රය කරගෙනද? ඉන්දු ගංගාව. එහෙමත් නැත්නම් අපි මේ ගංගාවට කියනවා සින්දු ගංගාව කියලා. ඉන්දු ගංගාව කිව්වත් සින්දු ගංගාව කිව්වත් නැත්නම් සින්දු නදිය මෙන්න මේ වචන වලින් පාවිච්චි කරන මේ එකම ගංගාවක් හැඳින්වීම සඳහා. එතකොට මේ ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශය හරහා තමයි ගලාගෙන ගිය මේ ඉන්දු ගංගාව ආශ්‍රය කරගෙන තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගොඩ නැගෙන්නේ. වර්තමානයේ වෙනකොට මම මුලින්ම කිව්වා මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් ප්‍රදේශ ඇෆ්ගනිස්තානයට පාකිස්තානයට ඒ වගේම වයඹදිග ඉන්දියාවට මේ ශිෂ්ටාචාරය ව්‍යාප්ත වෙලා තිබෙන ප්‍රදේශ මේ වෙනකොට අයත් වෙලා තියෙනවා. ඉන්දුනිම් ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳ විවිධ මත තියෙනවා. මේක ආරම්භ වුණේ මීට කලින් කියලාත් කියනවා. නමුත් ගොඩ දෙනෙකුගේ පිළිගැනීම වෙන්නේ ක්‍රිස්තුපූර්ව 2600ත් 1900ත් අතර කාලයේදී මේ ශිෂ්ටාචාරය ඉතාම දියුණු තත්වයක පැවතුණා කියලා. ඒත් මේ දියුණු තත්වයේ ශිෂ්ටාචාරය පවතිනකොට මේ ශිෂ්ටාචාරයේ ජනගහනය දසලක්ෂ 5ක් පමණ කියලා තමයි ඉතිහාසඥයෝ මත පල කරලා තියෙන්නේ. අපි බලමු මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දැන් අපි මුලින් බැලුවේ ඒක ලෝක සිතියමේ කොහොමද තියෙන්නේ කියලානේ. ඉන්දියාව ගත්තහම ඉන්දියානු සිතියමක් ගත්තහම පුතේ අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් මේ වගේ සිතියමකින් මේ තියෙන ඉන්දියාව. එතකොට මෙන්න මේ ගංගාව තමයි සින්දු නදිය කියලා කියන්නේ. නැත්නම් ඉන්දු නදිය කියලා හඳුන්වන්නේ. පැහැදිලිද? එතකොට මේ ඉන්දු නදියට තව තව අතු ගංගා රාශියක් එකතු වෙලා තියෙනවා. එතකොට මේක විශාල ගංගාවක්. මේ විශාල ගංගාව මුල් කරගෙන තමයි මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඉන්දියාවේ වයඹදිග ඉන්දියාවට වෙන්න පිහිටලා තිබිලා තියෙන්නේ. ඒතොර සම්පූර්ණම ඉන්දියාවට දැන් මේ කොටස අයත් වෙන්නේ නැහැ. මෙහින් කොටස පාකිස්තානයට අයත් වෙනවා. තවත් කොටස ඇෆ්ගනිස්තානයට අයත් වෙනවා. පැහැදිලිද? ඒතොර මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කොයි ආකාරයේද පිහිටලා තිබුණේ කියන එක තමයි අපි මේකෙන් අවබෝධ කරගන්නට ඕනි.
පැහැදිලි නේද? වයඹ දිග ඉන්දියාවට ඉන්දියාවේ තමයි මේ ශිෂ්ටාචාරය පැවතිලා තියෙන්නේ. ඉන්දු ගංගාව නැත්නම් සින්දු ගංගාව මුල් කරගෙන. පිළියාගමු ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. इंदु निम्न शिष्टाचार के लिए मातृकाव लियागाटस लियागन इसको मेक दिगट लिया तमार व्याप्तिय इंदु निम्न शिष्टाचारये पिहिति महा व्याप्तिय एटते अपि लियमु पलवेनि करुण इंदु निम्न शिष्टाचारय इंदु निम्न शिष्टाचारय इंदियावे इंदु निम्न शिष्टाचारय इंदियावे इंदु निम्न शिष्टाचारय इंदियावे वायंबदिक प्रदेशय हरहा इंदियावे वायंबदिक प्रदेशय हरहा इंदियावे वायंबदिक प्रदेशय हरहा गमन गतन इंदु गंगा निम्नय इंदु गंगा निम्नय දැන් සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් කලින් මුකුත් ලියා ගන්න දුන්නේ නැහැ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියලා මාතෘකාව ලියලා අපි මේ පිටුව තමයි ලියා ගන්න පටන් ගත්තේ.
දෙවැනි කරුණ වර්තමානයේ මෙය වර්තමානයේ මෙය වර්තමානයේ මෙය අෆ්ගනිස්තානයටත් වර්තමානයේ අෆ්ගනිස්තානයටත් වර්තමානයේ මෙය අෆ්ගනිස්තානයටත් පාකිස්තානයටත් පාකිස්තානයටත් අෆ්ගනිස්තානයටත් පාකිස්තානයටත් ඉන්දියාවේ වයඹ දිග කොටසටත් අයත් වේ. තුන්වෙනි කරුණ ක්‍රිස්තු පූර්ව 2600ත් ක්‍රිස්තු පූර්ව 2600ත් එක්දහස් නමසීයත් අතර කාලයේදී පහුවෙලා පන්තියට සම්බන්ධ වුණ කෙනෙක් ඉන්නවා නම් නෝට් එක ගිය සතියෙන් එහාට පටන් ගත්තේ මෙතන ඉඳන්. ඒක මේ ටික තමයි ලියා ගන්න තියෙන්නේ. අතර කාලයේදී මෙම ශිෂ්ටාචාරය ඉතා දියුණු තත්වයක පැවතිනි. මේ ශිෂ්ටාචාරය ඉතාම දියුණු කාලයේදී තමයි මෙන්න මේ කියන ජනගහනය ජීවත් වෙන්නට ඇති කියලා පිළිගැනෙන්නේ. එතකොට මේ ජනගහනය දසලක්ෂ 5ක් පමණ වෙතැයි පිළිගැනේ. මෙහි ජනගහනය දශලක්ෂ 5ක් පමණ වෙතැයි පිළිගැනේ.
හරි මේ කොටස ලියාගත්ත නේද හරි ඔන්න අපි ඉන්දුනිම්න ශිෂ්ටාචාරය කොහොමද පිහිටලා තිබුණේ සහ එතකොට මේ ශිෂ්ටාචාරය කොයි කාලයේද පැවතුනේ ඒ කාලයේදී කොයි වගේ ජනගහනයක් මේ ශිෂ්ටාචාරයේ ඉන්නට ඇතිද කියලා අපි හඳුනාගත්තා. එතකොට සිතියමක් මාර්ගේනොත් අපි කලිනුත් හඳුනාගත්තා කොහොමද මේ ශිෂ්ටාචාරය ව්‍යාප්ත වෙලා තියෙන්නට ඇත්තේ කියලා. පැහැදිලිද? ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශයේ තමයි මේ ශිෂ්ටාචාරය පැතිරිලා තිබුණේ. ඒ වගේම පිළිගන්නවා මේක ඉපරණි ශිෂ්ටාචාර අතරින් වඩාත්ම වැඩි ප්‍රදේශයක පැතුරුණු ශිෂ්ටාචාරය මේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය කියලත්. ඒකට මේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ප්‍රධාන කරගත්තේ සින්දු ගංගා නිම්නය. ඒකට මේ සින්දු ගංගා නිම්නය ප්‍රධාන කරගෙන තමයි වයඹ දිග ඉන්දියාවේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය බිහි වුණේ. මේ වෙනකොට මේ ශිෂ්ටාචාරය පැවති ප්‍රදේශයේ රටවල් 3කට අයත් වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. මොනවද ඒ රටවල් 3? ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය. මෙන්න මේ කියන රටවල් 3ට තමයි මේ වෙනකොට පැරණි ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ කොටස් අයත් වෙන්නේ. පැහැදිලිද? මේ කොටසේ මොනවා හරි අපැහැදිලි දෙයක් තියෙනවද? इंदु निम्न शिष्टाचार इंदु निम्न शिष्टाचार මූලික කරගෙන තමයි මේ ශිෂ්ටාචාරය බිහි වුණේ. එතකොට මේ ඉන්දු ගඟට කියන වෙනත් නමක් තමයි සින්දු ගඟ කියලා කියන්නේ. පැහැදිලිද? ඊට මෙහෙට ටීය කඩිකලිනේ හැල්ලේ. ටීට කඩිකලි නෑ ටීට හොඳට ඇහෙනවා. ටීචර් කඩිකලි शिष्टाचार नगर निर्माण शिष्टाचार प्रधान लक्षण नगर निर्माण शिष्टाचार नगर निर्माण इंदु निम्न शिष्टाचार अहना टीचर
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයක අයත් නගර අතර ඉතාම හොඳින් සලස්සු කරපු නගර තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ තියෙන විශේෂත්වය තමයි පුතේ මේ ශිෂ්ටාචාරවල නගර ඉතාම හොඳින් සලසුම් කරලා තියෙනවා. ඒ අතර ප්‍රධානම නගර දෙක වෙන්නේ මොහෙන්ජෝදාරෝ සහ හරප්පා කියන නගර දෙක. මොහෙන්ජෝදාරෝ සහ හරප්පා කියන නගර දෙක තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ප්‍රධානම නගර දෙක විදිහට පිළිගැනෙන්නේ. ඒ හැරුණාම දොළවීර, කලිබංගන්, රූපාර් මේ වගේ නගරත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ තිබිලා තියෙනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නගරවල ජීවත් වෙච්ච ජනතාව ඉතාම ක්‍රමවත් ලෙස ඉදිකරන ලද ජල කානු ලින් සහ අපජලය බැහැර කරන නල පද්ධති භාවිතා කරලා තියෙනවා. මේ නගර නිර්මාණය කියන එක බොහොම හොඳින් සැලසුම් කරලා තමයි මේ අය කරලා තියෙන්නේ. ඒතකොට අපි බැලුවොත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නෂ්ටාවශේෂ කොයි විදිහටද අද දකින්නට ලැබෙන්නේ කියලා පුතේ, විශාල වශයෙන් ගඩොල් භාවිතා කරලා තමයි මේ අය නගර නිර්මාණය කරලා තියෙන්නේ. පවුරු පදනම් නිර්මාණය කරලා තියෙන්නේ. මහා මාර්ගවල වුණත් බිමට ගල් අතුරලා බොහෝව පිළිවෙලට සැලසුම් කරපු නගර නිර්මාණයක් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දැක ගන්න පුළුවන්. මේ අපි කතා කරන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ප්‍රධාන නගර දෙකට අයත් මොහෙන්ජෝදාරෝ කියන නගරයට අයත් නටබුන්. ඊළඟට පේනවා ගොඩාක් ගඩොල් භාවිතා කරලා තමයි මේ අය නගර නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන පුතේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ වඩා වැදගත් ස්ථානයක් විදිහට සලකනවා. මේක නාන තටාකයක් විදිහට තමයි පිළිගැනෙන්නේ. ඉතිහාසඥ මතපල කරලා තියෙන මෙය නාන තටාකයක් විදිහට. එතකොට නගර නිර්මාණයේදී සැලසුම් සහගත ලෙස ගොඩනැගිලි නිර්මාණය කිරීම, එතකොට නාන තටාක, එතකොට ජලය බැස යාම සඳහා කානු පද්ධති, එතකොට අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා ලිං, මේ වගේ දේවල් නිර්මාණය කරලා සැලසුම් සහගත ලෙස ඉතාම දියුණු තත්වයෙන් මේ ශිෂ්ටාචාරය පැවතුණු බවට අපිට මේ නටමුන් සාක්ෂි දරනවා. මේ තියෙන්නේ පුතේ අපි කලින් කතා කරේ මොහෙන්ජොදාරෝ නගරය ගැනනේ. ඊළඟට වැදගත් වෙන නගරය තමයි හරප්පා නගරය කියලා කියන්නේ. හරප්පා නගරය කියලා කියන්නේ. ඒතර මේ හරප්පා නගරයේ නගරයට පිවිසෙන දොරටුවක් තමයි මේ. විශාල වශයෙන් ගඩොල් වලින් නිර්මාණය කරලා තිබුණු නගරයක් තමයි මේ. නගර නිර්මාණයේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පුරාවටම දකින්න තියෙන ලක්ෂණයක් තමයි ගඩොල් තමයි ඒ වැඩිපුර භාවිතා කරලා තියෙන්නේ විවිධ ගොඩනැගිලි. මේ තියෙන්නේ අපි කලින් කතා කරපු මේ මේ තියෙන පුද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිතා කරපු ලිඳක් කියලා තමයි පිළිගැනෙන්නේ. පේනවාද ඒකෙත් හොඳට ගලින් බැඳලා ක්‍රමවත්ව සකස් කරපු ආකාරයක් අපිට අදටත් මේ නටබුන් වලින් දැක ගන්න පුළුවන්. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පුතේ
තඹ ඒ වගේම ලෝකඩ ඊයම් ටින් කියන ලෝහ භාවිතා කරලා තියෙනවා. ඒකට හේතුව අපිට එහෙම කියන්න මේ ශිෂ්ටාචාරයෙන් හොයාගන්න විවිධ පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් තියෙන දේවල් වලින් මේ අය මේ කියන ලෝහ වර්ග භාවිතා කරා කියන සාක්ෂි ලැබිලා තියෙන නිසා. ඒ හැරුණාම පිලිස්සු මැටි ගඩොල් භාවිතා කරලා තමයි මම මුලින් කිව්වා වගේම මේ අය නිවාස ඉදි කරලා තියෙන්නේ. ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ අක්ෂර පද්ධතියක් භාවිතා කරපු බවට සාක්ෂි හම්බ වෙලා තියෙනවා. මේ සංකේත අක්ෂර කිව්වට මේවා විශේෂයෙන්ම සංකේත විදිහට තමයි හඳුන්වන්නේ, සංකේත පද්ධතියක් විදිහට. නමුත් මේ සංකේත නිවැරදිව කියවීමට සමත් වුණ කෙනෙක් නැහැ. නමුත් මේ පිළිබඳව විවිධ ඉතිහාසඥයන්ගේ විවිධ මත තියෙනවා. ඒ ඒ ඉතිහාසඥයන්ගේ කියවීම අනුව මේ සංකේත වලට විවිධ නිර්වචන ලබලා දීලා තිබුණා. වැඩිපුර පිළිගැනෙන්නේ නැහැ ඒ කියන මතයන්. මොකද හරියටම මේව මොනවද කියලා කියවීම පැහැදිලි නැති නිසා. එතකොට අක්ෂර පද්ධතියක් තිබුණා. අද වෙනකොට අපිට ඒව කියවලා ඒව මොනවද තියෙන්නේ කියලා හඳුනා ගැනීම අපහසුයි. පැහැදිලිද? ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ අපි කතා කරා නගර නිර්මාණය කරලා තිබුණා කිව්වා. නේද? ඒතර මේ නගරවල ජීවත් වෙච්ච වැසියන් ඉතාම ප්‍රමාණිකූලව ජලකානු අපජලය බැහැර කිරීම සඳහා නල පද්ධති භාවිතා කරලා තියෙනවා කියලා කිව්වා. ඒ වගේම මේ අය ජලය ලබා ගැනීම සඳහා නගරාශ්‍රිතව ඩිම් නිර්මාණය කරලා තියෙනවා කියලා කිව්වා. නේද? අහගෙන නේද ඉන්නේ? ඒ හරුණාම මේ නගර නිර්මාණ කරුවන් තඹ, ලෝකඩ, ඊයම්, ටින් වගේ ලෝහ වර්ග භාවිතා කරලා තියෙන බවට සාක්ෂි හම්බ වෙලා තියෙනවා කිව්වා. විශේෂයෙන්ම මේ ඉන්දුනිම්න ශිෂ්ටාචාර වැසියන් ගඩොල් භාවිතා කරලා තමයි මේ ඇගේ නිවාස නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට නගර නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ ඇට අක්ෂර පද්ධතියකුත් තිබුණු බවට සාක්ෂි හම්බ වෙනවා. අපි මේ කොටස ලියාගෙන ඉස්සරහට යමු නේද? ලියාගමු. නගර නිර්මාණය. නගර නිර්මාණය. නගර නිර්මාණය. එයටත් අපි ලියමු. ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත්, ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් හොඳින් සැලසුම් කරන ලද ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් හොඳින් සැලසුම් කරන ලද හොඳින් සැලසුම් කරන ලද නගර කිහිපයකි. නගර කිහිපයක් කියලා ලියාගන්නේ හතරකට වඩා උදාහරණ දීලා තියෙන නිසා නගර කිහිපයකි. හොඳින් සැලසුම් කරන ලද නගර කිහිපයකි. මොනවද මේ නගර? මොහෙන්දජාරෝ මොහෙන්ජොදාරෝ 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 හරප්පා හරප්පා කවිච්ච ලියන්නේ නැද්ද?
मोहेंजोदारो हरप्पा दोलवीर दोलवीर मोहेंजोदारो हरप्पा दोलवीर 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 कालीबंगन 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 रूपार मेन मेके मे विधि नगर राशिया किंदु निम्न शिष्टाचार मे नगर वाल जीवत् जनता वापिकाम क्रमवाद्लेसन जल काणु पद्धतिया इवागे अपजल बेहल कर्ण नल पद्धतिया भाविताकरा मेके वेदगत्कमेपोते इतामेत अतीत क्रिस्तपूर्व दयसेदी पमन तरम ऐत अतीत मे तरम क्रमवत्व मे अय नगर निर्माण करलाक विशाल धन मको उंटे पिली बंधव तिबिलतीयन ईलंक करुण पिलियागम नगर वल विसु नगर वल विसु नगर वल विसु जनताव जनताव हुंदाई कविशे कविशा ने नगर वल विसु जनताव नगर वल विसु आलोक हुंदाई नगर वल विसु जनताव इतामत क्रमवत लेस इतामत क्रमवत लेस दुसंदी इतामत क्रमवत लेस इदिकरण लद इदिकरण लद हंदाय पुते इदिकरण लद जल कानु जल कानु जल खानु खमावाग्दाला लिंग 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 सहा इदिकरन लद जल खानु खमा लिंग सहा अप जलय बहर करन अप जलय बहर करन जलय बहर करन नल पद्धति भाविता कर एत अपजलय बहर करन नल पद्धति भाविता कर एत मैं कोड़ से हम वाम लिए हुआ नहीं था अनुदी
හොඳයි කවුද නුලාරි අශ්මි චනුකි තාම ලියනවද සහස්‍රී දුසන් දේ හරි හොඳයි පුතේ ඉන්සර හොඳයි නුවන් සිතුමි සෙනුකි අනුත්තර හොඳයි පුතේ හරි අපි කිව්වා මේ නගර ඉතාම හොඳින් නිර්මාණය කරලා තියෙනවා කියලා මෙතන මොහෙන්දෝජාරෝ නගරයේ තියෙන ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් නටඹු මේ නගර මංමාවත් වලින් බොහොම හොඳට සකස් කරලා තිබුණා. එතකොට අතුරු මාර්ග ප්‍රධාන මාවත් වලට සම්බන්ධ කරලා මාර්ග පද්ධතිය හොඳින් නිර්මාණය කරලා තිබුණා. ඒ වගේම ගඩොල් වැඩි වශයෙන් යොදාගෙන ගොඩනැගිලි නිර්මාණය කරලා තිබීම විශේෂත්වයක්. එතකොට ගොඩනැගිලි විතරක් නෙවෙයි නගරයකට අවශ්‍ය තවත් අංග මේ අය නගරයකට එකතු කරලා තිබුණා. විශේෂයෙන්ම නාන තටාක වගේ දේවල්. දිනත් මොකද ඔළුවෙන් හිටගෙන ඉන්නේ අපි ලියාගමු ඊළඟ කරුණු ඊළඟ කරුණ ලියාගන්න ඉන්දුනින්න ශිෂ්ටාචාර චාරවැසියන් ඉන්දුනිම්න ශිෂ්ටාචාර වැසියන් ඉන්දුනිම්න ශිෂ්ටාචාර වැසියන් ඉන්දුනිම්න ශිෂ්ටාචාර වැසියන් තඹ තඹ ලෝකඩ තඹ ලෝකඩ තඹ ලෝකඩ ඊයම් ඊයම් ටින් යන ලෝහ තඹ ලෝකඩ ඊයම් ටින් යන ලෝහ
කටින් යන ලෝහ භාවිතා කර තිබේ භාවිතා කර තිබේ ඊළඟ කරුණ ඔවුන් පිලිස්සු මැටි මේ කොටස ලියාගත්තද හැමෝම ඕන් පිලිස්සු මැටි ගඩොල් භාවිතා කර සෑදු නිවාසවල ජීවත් වෙලා තියෙන අතර වරිච්චි බිත්ති ගහපු ගෙවල් වල නෙමෙයි මේ අය ටිකක් දියුණු මට්ටමක තමයි ජීවත් වෙලා තියෙන්නේ ගඩොල් භාවිතා කරලා හදපු නිවාසවල ඒ වගේම තමයි පුතේ මේ අය අක්ෂර ලෙස භාවිතා කළ හැකි සංකේත පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මේවා කියවීමට අපොහොසත් වෙලා තියෙනවා නිවැරදිව කියවීමට අපොහොසත් වෙලා තියෙනවා. නමුත් මේ සංකේත පද්ධති පිළිබඳව විවිධ ඉතිහාසඥයෝ විවිධ මත පළ කරලා තියෙනවා. නමුත් අපි දැනගමු මොකක්ද ඉන්දු නිම්න ශිෂ්ටාචාර වැසියන් සතුව යම් කිසි අක්ෂර පද්ධතියක් පැවතුණු බව අනුත්තර හොඳයි හැමෝම ලියුවා නේද නෝට් එක
හොඳයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආගමික ඇදහිලි හා විශ්වාස ගැන මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පුතේ විවිධ ආගමික ඇදහිලි විශ්වාස තිබිලා තියෙනවා විශේෂයෙන්ම मातृ मूलिक समाजयक तमाय मे इंदुनिम शिष्टाचारे तिबिला तियेन्ने अन्न ए निसाम मातृ देवगण वंदनाव कियन एक मे शिष्टाचारे दकिन्न पुलुवन आगमिक ऐदहिल्ला मातृ देवगण वंदना करीम ए अरुणहम वृक्ष वंदनाव सत्व वंदनाव मे वगे ऐदहिली आगमिक विश्वासत मे इंदुनिम वेसियन सतुव तिबिला तियेन मोनवद विशेषयेन्म मे अय मातृ देवगण वंदनाव करा ए अरुणहम वृक्ष वंदनाव सह सत्व वंदनाव केन मे आगमिक अदहिलिवलत् निरत वेला हिटिया कौद इंदु निम्न शिष्टाचार वेसियन् अप्पटि इगन गन्न तियेन्ने मेन्न मे मूर्तिय गन विविध अदहस पलवेला तिबुनत् पिलिगन्न अदहस वेन्ने इंदु निम्न शिष्टाचारयट अयत् पूजक वरयकुगे कियला तमयि මේ මූර්තිය පිළිගැනෙන්නේ ඒකට හේතුව තමයි මේ මූර්තිය නෙලීමේදී ඇස් අඩවන්ව නෙලා තිබීම නිසා පිළිගන්නවා මේ පූජකවරයා සංසුන්ව භාවනාවෙන් සිටින පූජකවරයෙකුගේ පිළිරුවක් කියලා පිළිගන්නවා ඒකට මේ පූජකවරයාගේ නලල් පටියක් බැඳලා තියෙන ආකාරයක් මූර්තිමත් කරලා තියෙනවා ඒ නිසා මොහු උසස් පුද්ගලයෙක් බව හැඟවීම සඳහා මේ නලල් පටියක් මූර්තිමත් කරන්න ඇති කියලා ඉතිහාසඥයෝ මත පළ කරලා තියෙනවා. එතකොට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පාලනය ගොඩක් දුරට මේ පූජක වරුන් මෙසින් ගෙන යන්නට ඇති කියලා මතයක් තියෙනවා. කොහොම නමුත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආගමික කටයුතු පිළිබඳ අවධානය යොමු කරනකොට වඩාත් වැදගත් මූර්තියක් තමයි මේ ඔබ දකින්නේ. හැදිලිද මොනහරි ප්‍රශ්න තියෙනවද
හොඳයි මේ කොටස ලියාගත්තද හැමෝම මාව ඇහෙනව නේද හැමෝටම මේ කොටස ලියාගත්තද නෑ ටීචර් ටීචර් මට පළවෙනි පිටුවේ මට අර මූර්ති කියන මොකද මාතෘ දෙවගණ වන්දනාව කියන එක ලියාගන්න බැරි වුණා ටීචර් අර නගරවල වලට රකීකාරුත් හරිද ටීචර් නගර තිබ්බේ ඒවට රකීකාරුත් හරිද මැඩම් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා තිබ්බ එකට දාන්නකෝ ඒක අපිට ලියාගන්න ඕනේ ටීචර් නගර වගේක් දුන්නේ අර මොහොන්ජරාදෝ හරප්පා කියලා ඒවට මේ රකිගාරු තරිද ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආගමික අදහෙලි විශ්වාසවලට ආගමික අදහෙලි අතර මාතෘ දෙවඟන වන්දනාව වෘක්ෂ වන්දනාව ඒ හැරුණාම සත්ව වන්දනාව පැවතුණු බවට සාක්ෂි හම්බ වෙලා තියෙනවා. ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ මූර්තිය ගැන කියලා මම කිව්වා. මැඩම් අපි ජොට්ට තියන්න වෙන ලියා ගන්න. එකෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා මට ඒක හරියට පැහැදිලිව ඇහුන්නේ නැහැ මම කියන්නම් මේ ශිෂ්ටාචාරයට ප්‍රධාන නගරය වෙන්නේ මොහෙන්ජොදාරෝ ඒ වගේම හරප්පා කියන නගර දෙක. ඒ අරුණහම මේ නගරයට අයත් වෙන පුතේ දුලවීර එතකොට කලිබංගන් ඒ නම චන්පුදාරෝ රූපාර අලම්ගීර් මෙන්න මේ වගේ නගරත් ඉන්දුලිම්න ශිෂ්ටාචාරයේ දකින්න පුළුවන්. හරි නේද මේක ලියාගන්න දැන් නම් වෙලාව ඇති. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් සෙල්ලම් කරත්තය කියලා තමයි මේක හඳුන්වන්නේ.
මේ ඉන්දුනිම් ශිෂ්ටාචාරයේ සෙල්ලම් කරත්තයක් තිබුණා කියන එක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. ඉන්දුනිම් ශිෂ්ටාචාරයේ මේ රෝදේ සෙල්ලම් කිරීම සඳහා කරත්තයක් භාවිතා කරා කියලා කියන්නේ මේ කරත්තේ කනුරුවක්නේ. එතකොට මේ විදිහට විශාල වශයෙන් හදපු කරත්ත මේ අය ප්‍රවාහණය සඳහා භාවිතා කරන්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ ඉන්දුනිම් ශිෂ්ටාචාරයෙන් හම්බ වෙන සෙල්ලම් කරත්තය අපිට ඉතිහාසයට වටින්නේ. ඒ වගේම තමයි ඉන්දුනිම් ශිෂ්ටාචාරයේ තම හොඳින් සකස් කළ පාරවල් වල ප්‍රවාහන කටයුතු දියුණුව පැවතුනා කියන මේ කරත්තය අපිට හොඳ උදාහරණයක්. මේ මේ කරත්තයක අනුරුවක්, ඒ කියන්නේ පුංචි කරත්තයක අනුරුවක් තමයි මේ නිර්මාණය කරපු එකක් තමයි ඉන්දුනිම් ශිෂ්ටාචාරයේ කැණීම් වලින් හම්බ වෙලා තියෙන්නේ. හැබැයි මේකෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ ආකාරයේ පාරවල් වල ප්‍රවාහන කටයුතු සඳහා කරත්ත උන් යොදා ගන්නට ඇති කියලා. විශ්වාස කරනවා මේක කුඩා දරුවන්ගේ කෙලිසෙල්ලම් සඳහා යොදාගත් එකක් කියලා. ඒ නිසා මේක ඉතිහාසයේ හඳුන්වන්නේ ඉන්දුනිම් ශිෂ්ටාචාරයේ සෙල්ලම් කරත්තය කියලා. ලියාගමු ඊළඟ කරුණ. මෙය ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත්, මෙය ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් මෙය ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් සෙල්ලම් කරත්තය ලෙස හඳුන්වයි. සෙල්ලම් කරත්තය ලෙස හඳුන්වයි. ඊළඟ කරුණ, ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත්, ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් මනවින් සකස් කළ, මනවින් සකස් කළ මනවින් සකස් කළ පාරවල් 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 ප්‍රවාහනය පිළිබඳ ප්‍රවාහනය පිළිබඳ
साक्षी लेस सेलेके साक्षी लेस सेलेके ඊළඟ කරුණ මෙය මෙය කෙලිසෙල්ලම් සඳහා මෙය කෙලිසෙල්ලම් සඳහා මෙය කෙලිසෙල්ලම් සඳහා හොඳයි පුතේ පැතුම් මෙය කෙලිසෙල්ලම් සඳහා යොදාගත් එකක් වීමට ඉඩ තිබේ. හැමෝටම ඇහෙනව නේද මාව? එතකොට මේ සෙල්ලම් කරත්තයක් හම්බ වෙලා තියෙන එකේ වටිනාකම මොකක්ද? අපිට මේකෙන් හඳුනා ගන්න තියෙන්නේ අපි දන්නවා ඉන්දුනීමේ ශිෂ්ටාචාරයේ නගරයක් ගත්තාම මේ පාරවල් ඉතාම හොඳින් සකස් කරලා තියෙනතට මේ පාරවල් සකස් කරලා තියෙන්නේ ඇත්තේ මේ විදිහේ වාහනවලට ප්‍රවාහන කටයුතු කරගෙන යාම සඳහා. ඒ වගේම රෝදය භාවිතා කරපු බවට හොඳ සාක්ෂියක්. එතකොට කරත්ත වගේ ප්‍රවාහන මාධ්‍යයක් මේ වැසියන් අනිවාර්යයෙන්ම භාවිතා කරන්නට ඇති කියලා හොඳ සාක්ෂියක් තමයි මේ ඉන්දුනීමේ ශිෂ්ටාචාරයෙන් හම්බ වෙන. ශිෂ්ටාචාරය ගැන අධ්‍යයනය කරනකොට පුතේ තවත් වැදගත් කොටසක් තමයි එයින් හම්බ වෙන මුද්‍රා වගේ දේවල්. ශාල වශයෙන් කැණීම් වලදී විවිධ දේවල් ඉදුමින ශිෂ්ටාචාරයට අයත් බොහෝ දේවල් කැණීම් වලින් හම්බ වෙනවා. ඒ අතරින් වඩාත් වැදගත් දෙයක් තමයි මේ මුද්‍රා. මේ මුද්‍රා වලින් යම්කිසි සංකේත කිහිපයක් දක්වලා තියෙනවා. ඒතකොට මේවා නිවැරදිවම කියවීමට හැකියාවක් ලැබිලා නැහැ කියලා අපි කලින්ත් කතා කරා. මේ මුද්‍රාවෙන් දැක්වෙන්නේ රයිනෝසරස්වරයෙකු කියලා තමයි පිළිගැනෙන්නේ. ඒ හැරුණාම ඉදිරින්න ශිෂ්ටාචාරයට අයත් මුද්‍රාවන් වල මේ මොනවද මේ ලියලා තියෙන්නේ මොනවද අපිට සංනිවේදනය කරන්න උත්සාහ කරලා තියෙන්නේ කියන එක හරියටම කියවා ගැනීමට සමත් වෙලා නැහැ. මේ ඉන්දුනීම ශිෂ්ටාචාරයේ අක්ෂර විශේෂයක් කියලා තමයි පිළිගැනෙන්නේ. විශාල වශයෙන් මුද්‍රා රාශියක් ඉන්දුනීම ශිෂ්ටාචාරයෙන් හම්බ වෙනවා. මේ තියෙන්නේ ඒ වගේ මුද්‍රා. ඉන්දුනීමේ ශිෂ්ටාචාරයෙන් හම්බ වෙන. ඒතර මේ අයගේ යම් කිසි ආගමක ඇදහිල්ලක් වෙන්න පුළුවන්. හිමත් නැත්නම් වෙන යම් කරුණු මේ පිළිබඳව ලියා තැබීම සඳහා වුන් මේ වගේ මුද්‍රා නිර්මාණය කරා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වෙළඳ සංගම් තමන්ට මුද්‍රා නිර්මාණය කරගත්ත වෙන්න පුළුවන්. මේ වගේ විවිධ මතනේ මුද්‍රා ගැන ඉතිහාසඥයෝ පළ කරලා තියෙනවා. නමුත් හරියටම මේ මුද්‍රා වලින් අදහස් කරන්නේ මොකක්ද, මේ මුද්‍රා වල ලියලා තියෙන අක්ෂර වලින් අදහස් කරන්නේ මොකක්ද කියලා හඳුනා ගැනීමට සමත් වෙලා නැහැ. හැමෝම මේ සෙල්ලම් කරත්තය ගැන කොටස ලියාගත්ත නේද?
ඔව් ටීචර්. පූජකෝගේ බව කියන තැනින් බැරි වුණා. අන්න ඔතන මැඩම්. ලියාගමු ලියාගමු. ඕකදන රීජා. සානා. ටීචර් අර ටීචර් නගරවල මොහොන්ජරදු හරප්පා කියලා. තව ඒවට තියෙනව නේද නගර? මේක තමයි බං. ලියාගනු කොහොමද? තියනවා. මොහෙන්දදාරෝ හරප්පා හැරුණාම ලෝතාල් කලිබංගන් දොලවීර එතකොට රූපා එයාගේ නගර රාශියක් තියෙනවා කියලා අපි කිව්වා. අලම්බීර් චන්හුදාරෝ මේ වගේ නගරත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත්. මැඩම් ආ හරි මැඩම්. මැඩම් අද ක්ලාස් එකේ ළමයි අඩුයි මැඩම්. එනි කොන් කරන් කෑ ගහන්නේ. හරි නේද? මේ කොටස ලියාගත්ත නේද? අපි ලියාගත්තේ. මෙන්න මේ කොටස. හරි නේද? මේ කොටස අපි ලියවන්නේ. ඊළඟට අපි ලියාගමු මෙන්න මේ කොටස. ඉන්දුමින් ශිෂ්ටාචාරයෙන් හම්බ වෙන මුද්‍රා ගැන මාතෘකාවක් අනුමාතෘකාවක් ලියාගන්න. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මුද්‍රා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මුද්‍රා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මුද්‍රා. යටතේ ලියාගමු අපි.
පුළුවන් මේ මුද්‍රාවේ පින්තූරයක් අරගෙන පොතේ අලව ගන්න පුළුවන් නම් හොඳයි නැත්නම් මේ මුද්‍රාව පිළිබඳ විස්තර කරාට මොකක්ද මේ මුද්‍රාව කියලා දන්නේ නැහැ නේද නිසා ඉදුණුම ශිෂ්ටාචාරයට අයත් මුද්‍රා කියලා ඉඩ තියාගන්න මේ පින්තූරය අලව ගන්න නැත්නම් කරුණ ටික දැන් ලියන් ගියාගෙන කරුණු ටික ලියලා ඊට යටින් හරි මේ මුද්‍රාව අලව ගන්න පුළුවන් මේ මුද්‍රාව යටතේ තමයි මේ විස්තර කිරීම එන්නේ ඒ නිසා පළවෙනි කරුණ අපි ලියාගමු ඉහතින් දැක්වෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මුද්‍රාවකි ඉහතින් දැක්වෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මුද්‍රාවකි ඉහතින් දැක්වෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මුද්‍රාවකි මේ මුද්‍රාව ගැන තමයි මේ විස්තර කිරීම කරන්නේ ඊළඟ කරුණ එහි ඉහලින් පෙනෙන මේ මුද්‍රාවේ ඉහලින් පෙනෙන එහි ඉහලින් පෙනෙන එහි ඉහලින් පෙනෙන සංකේත කිසියම් අදහසක් එහි ඉහලින් පෙනෙන සංකේත කිසියම් අදහසක් කිසියම් අදහසක් කිසියම් අදහසක් ඉදිරිපත් කිරීමට කිසියම් අදහසක් ඉදිරිපත් කිරීමට යොදාගත් යොදාගත් අක්ෂර විශේෂයක් යැයි අක්ෂර විශේෂයක් යැයි සලකයි තුන්වෙනි කරුණ රූපයේ දැක්වෙන සත්වයා
රූපයේ දැක්වෙන සත්වයා රයිනෝසිරස් බරයෙකු යැයි සැලකේ. සමහර විද්වතුන් මත පල කරලා තියෙනවා තනි අඟක සත්වයෙක් වුණලා තියෙනවා. ඔයගොල්ලන්ගේ අචපතේ හඳුන්වලා දීලා තියෙන්නේ මොහු රයිනෝසිරස් වරයෙක් විදිහට. ඒකට මේ වගේ විවිධ මත තියෙනවා. ඇයි මේ පිළිබඳව විවිධ මත තියෙන හේතුව? අපි කවුරුත් ඒ කාලේ ජීවත් වුණ අය නෙවෙයි. ජීවත් වුණත් අපිට ඒ දේවල් දැන් මතක නැහැනේ නේද? ඉතින් ඒ නිසා හම්බ වෙන සාක්ෂි සාධක සහ සාහිත්‍ය තොරතුරු අනුව තමයි මේ නිගමනයන් වලට ඉතිහාසඥයෝ එළඹිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා විවිධ මත එක එක ඉතිහාසඥයෝ එක එක මත දරන නිසා තමයි මේ විවිධ මත ගොඩනැගිලා තියෙන්නේ. ඊළඟ කරුණ මේක තමයි වැදගත්ම දේ. අපිට මේවා ලියලා තිබුණත් මේ මොනවද කියලා හඳුනගන්න කාටවත් පුළුවන් කමක් ලැබිලා නැහැ. මුද්‍රා තියෙනවා, විශාල වශයෙන් මුද්‍රා හමු වෙනවා ඉඳුනු විශිෂ්ටාචාරය ගැනීමවලින්. නමුත් ඒන අදහස් කරන දේ හඳුනා ගැනීමට, හරියටම හඳුනා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මුත්‍රාවල ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මුද්‍රාවල ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මුද්‍රාවල කුමක් ලියා තිබෙන්නේදැයි මෙතෙක් කිසිවෙකු හඳුනාගෙන නැත. කුමක් ලියා තිබෙන්නේදැයි මෙතෙක් කිසිවෙකු හඳුනාගෙන නැත. ඉන්දුනිම් ශිෂ්ටාචාරය ගැන අපිට පාඩම ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ කොටස් ටික. නමුත් ඉන්දුනිම් ශිෂ්ටාචාරය කියලා කියන්නේ තවමත් ඉතිහාසඥයන් අධ්‍යයනය කරමින් පවතින ශිෂ්ටාචාරයක්. එතකොට ලොකු ඉතිහාසයක්, ලොකුඩාක් වැදගත් කරුණු ඉතිහාසය ගැන මේ ශිෂ්ටාචාරය හරහා හොයාගෙන තියෙනවා. උන්ති දුවර පුතාලගේ සිලබස් එකේ තියෙන්නේ මෙන්න මේ කරුණු ටිකේ. හැරුණාම ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ ආර්ථිකය ගැන අපි හොයලා බැලුවොත් ආර්ථික පදනම් වෙලා තියෙන්නේ අනිකුත් ශිෂ්ටාචාර වගේමයි. කෘෂිකර්මාන්තය, වෙළඳාම, කර්මාන්ත කියන දේවල් මූලික කරගෙන. එතකොට කෘෂිකර්මාන්තයේදී මේ අය බාර්ලි, තිරිඟු, ඉරිඟු වගේ දේවල් වගා කරලා තියෙනවා. වෙළඳාම ගත්තහම මේ අයගේ අභ්‍යන්තර සහ බාහිර වෙළඳාම තිබුණු බවට සාක්ෂි හම්බෙලා තියෙනවා. මොකද ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ වැදගත් නගරයක් තමයි ලෝතාල් කියන්නේ. ඒතර මේ ලෝතාල් වරාය නගරයක් විදිහට තමයි හඳුන්වන්නේ. මේ ලෝතාල් කියන නගරේ නැව් තටාංගණයක නටඹුන් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම නැව්වල මාළුවන්ගේ රූප මුද්‍රාවල දකින්න ලැබෙන නිසා මේ මුහුදු මාර්ග ගැන දැන සිටි බවට මේවා සාක්ෂි විදිහට සලකනවා. ඒ හැරුණාම අපි දන්නවා ඉන්දුනිම් ශිෂ්ටාචාරයේ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ඉදි කරලා තියෙන්නේ කර්මාන්ත ගත්තාම ගඩොල් උපයෝගී කරගෙන. ගඩොල් කර්මාන්තය විශාල වශයෙන් දියුණු තත්වයක පැවතුලා තියෙනවා. ඒ හැරුණාම රෙදිපිලි, ආභරණ මේ වගේ දේවල් මේ මුද්‍රා ගොඩක් වෙලාවට වෙළඳ සලකුණු කියලා පිළිගැනීමක් තියෙනවා.
ඇත්දලවලින් විවිධ භාණ්ඩ නිර්මාණය කරනවා. එතකොට ධාතු කැට වගේ දේවල් මේයි නිර්මාණය කළ කෙලෙසෙල්ලම් වල නිරත වෙලා තියෙනවා කියලා සාක්ෂි හම්බ වෙලා තියෙනවා. ඉන්දුන ශිෂ්ටාචාරය කියන පොතේ අධ්‍යයනය කරන්න ගොඩාක් කරුණු තියෙන ඉතිහාසයක් තියෙන ශිෂ්ටාචාරය. ඉතින් දුවල පුතාලට තියෙන කොටස තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්න යෙදුනේ. මම ආර්ථිකය ගැන මතක් කරේ තවත් වැඩි يعني දැනුමක් ඔබලට දැනගන්න අවශ්‍ය වෙන නිසා ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රදේශයේ විහිදලා තිබුණු මේ අපි කලින් කතා කරපු ලෝතාල් නගරයේ වරාය නගරයක් විදිහට හඳුන්වන්න හේතුවත් මේ මුහුදට ආසන්නයේ අරවි මුහුදට ආසන්නයේ පිහිටපු නගරයක් නිසා මේ නගරයෙන් විවිධ නැවතටාංගනයක් පිළිබඳව තොරතුරු හම්බ වෙන නිසා කොට මෙන්න මේ විදිහට තමයි ඉන්දුනිම් ශිෂ්ටාචාරයේ පිහිටීම ව්‍යාප්තිය නගර සැලසුම් තුර ඉන්දුනිම් ශිෂ්ටාචාරයේ ආගම මෙන්න මේ දේවල් තමයි දුවල පුතාලට ඉගෙන ගන්න තිබුණේ මම හිතනවා හැමෝටම අද දවසේ පාඩම පැහැදිලි වෙන්න ඇති කියලා ඊළඟ දවසේදී සාකච්ඡා කරන මිසර ශිෂ්ටාචාරය ගැන හැමෝම පන්තියට සහභාගී වෙන්න හැම දිනාටම සුබ දවසක් ආයුබෝවන්.